මාතකෝනි කම්මදායෝ කම්මබන්දු කම්මයෝ කම්මපටිසරණෝ ආදී වශයෙන් නම් ඉති දුකක් හටගන්නේ ඒවා අතීතයේ කරන ලද කර්මාවලිය පිළිවෙල කරනවා අතීතයේ කරන ලද ඒවා තමයි මේකේ සම්මාස කෝමි කම්මදායෝ කියන මේ කර්ම අතීත කර්ම කියලා ගත්තේ බමුණු ඒක බමුණු වාදය සියල් කර්මයෙන් සිදුවෙන්නේ නැහැ කියන වචනයක් තමයි සියල් අතීත කර්මයෙන් සිදුවෙනවා කියන ලා වෘත්තිය කියන බමුණු බුදුරණහන්සේ මෙන්න මේකට පහරගෙන කර්මයේ සම්බන්ධ වෙලා මූලික වෙනවා කියන එක බුදුරණහන්සේ මෙල්ලලා දුනා ඒක අතීත කර්මයේ සම්බන්ධ වෙනවා කියන එක කියන දේ දැන් නම් මේ මොහොතේ තත්ත්වයේ දෙයක් කරා නම් කර්මය ඒකත් අවමස කෝමිය සම්මදාය ආදෝය දැන් ඊයම් යහපත් දෙයක් කළා ඒ හේතුවෙන් අදත් අපි යහපත මඟ පෑදෙනවා මඟ පෑදෙන ඒකත් අවමස කෝමිය වෙන්න පුළුවන් පෙර අධ්‍යාපනයේදී අපි කර්මයන් යහපතක් හෝ අයහපතක් කළා ඒක කර්මයේ මුල් වෙලා ගන්න විපාකයක් එන්න පුළුවන්. චේතනාහම් විතරේ කම්මං වදාමි කියනකොට චේතනාව නැති හිතක් ඉන්න හැදේකට නැහැ. හිතක් යම්තරේ හටගත්තාම සර්වචිත්ත සාධන ජයතික චේතනා කියන්නේ. එන කර්මයක් ගොඩනගාගෙන තමයි හිතක් පහළ වෙන්නේ. ඒ කර්මයේ විලාකාර වෙන්න පුළුවන්. ඒක බලවත් කර්මයක් වුණොත් ඒක ලෝභදේශ මොහ මුල් වෙලා කරන පාප කර්මයක් වෙයි. අලෝභදී සම්මෝහ මුල්ලෝතික පුණ්‍ය කර්මයක් වේ. විමුක්තිය මාර්ගයේ මුල් කරගෙන ආර්යසත්‍යක මාර්ගයේ වැඩි මුල් කරගෙන ගියෝ. නේව කල්ල දුක්ඛං නේව කල්ල සුඛ විපාකං කියන දෙයට වැඩි. ඒ පුණ්‍ය පාප පුණ්‍ය කර්ම පාප කර්ම දෙකට වැටෙන්නේ. පුණ්‍ය විපාක පාප විපාක දෙකට වැටෙන්නේ. ඒක නිවන කරා යන්නා වූ මාර්ගයක් වේ. ඒ කාමික ඒ කර්මයේ නොකල ඒ විපාකෙද හිමිකා කියන්නේ බැහැ. නේව කල්ල සුක්ඛං කියනනාව කර්මයේ නොකරු. නේව කල්ල සුක්ඛ විපාකං කියනනාව මාර්ගඵල අවබෝධය ලබන්න බැහැ. උන්නේ පුණ්‍ය කර්මයක් නොකරු. මාත්‍රෝ පුණ්‍ය ඵලයක් ලබනවා. පාප කර්මයක් නොකරු. පාප ඵලයක් ලැබෙන විදිය දුරු. ඒ අනන්ත සංසාරයේ පාප කර්ම නොකර කිසිම හදේක් නෑ. ඉන අහවස්සින් ඉවරට මෙහෙම දුකක් කරවගයක් ඇති වුණා කියලා. පාප කර්මයේ හේතුව අනාදී මොතනින් හරි සම්බන්ධයි. අපි ධර්ම කතාවක් තියෙනවා. එක්තරා භික්ෂුණා කියලාම අමුද චෝදනාවට වැටෙයි. රජුගේ උල තියන්නේ කියනවා. මේ උල තියන්නේ මොකලාද වාක්‍ය මොකද කරන්නේ මේ සිද්ධියාව තියෙන ආහුර වෙලීද? උල තියන්නේ ලැහැත්ති කරලා ඉතින් උල තියන්න උල තියදී. යකලෝනේ කියනවාද? උල වදින්නේ. නියුලකයි කියන්නේ උලනේ ඒක වදින්නේ. මෙහෙම ක්‍රමයක් තිබුණා. උන්වහන්සේ බැලුවා කල්පනා කළා මුන්නේ ඒක උල තියන හද. ඒකෝ දැක්ක වෙන කාර්යයකට. සියත් එක්කලා හේනකට ගිහිල්ලා ඉන්නකොට. ඒ හේන ගස්ස බලලා. ඒ ගස්ස බලලා ආනකොට ඒක පොන්ජි පොන්ජි උල් කැලේදී ඔය කොබෝලීල කියන ගස් වර්ගයේ ගහක් අකල දාලා තියෙන දැක ළමෙක් වගේ කොටෙක්ලා ඉන්නකොට ඒ ගහ කපල දැමහ පොන්ජි පොන්ජි උල් කැලේ කීරි කැලේ අර යටින් ඉන්නේ කොටේ ගුදු තමයි ඉලා තියෙන්නේ මේ ළමයා මැට්ටේ කල්ලාගෙන ඉවරලා පස්සකට හිමිනේ తీරන කොබෝලීල කීරක එන්නේ මෙන්න මේ භාවකයෙන් තමයි උල දියන්නේ එයාට වාකීල ආවේ කියලා එයා තමන්ගේ ඥාණයෙන් දැක්කා. දැන් මේක මේකේ උදාහරණ වෙන જાතියේ උලදියා. හරියට විදිහට අර වැස කොබෝලීල දහේ කපෝලීල කෙන්දක පස වැස අමුණු වාපේ ඉන්නේ. උඹලම මාව උලදියා ගන්න ඕන නම් කොබෝලීල උඩ කපලා ඉන්න. ඒ දිය උත්තරව තිබා. ඊට පස්සේ කොබෝලීල ගහ කපමු. ගිනහල උඩ කරලා තිබා උලදියා. පාදකට අතුළු. යාගේ තරහ හිතවට කැඳින අර උඩ උඩ ඉන්නකොටම කතා කරන්නේ මෙතෙ හිද්දිය කියනකොට. මේක රජුවාම අහලා තරන්දී රජුවාට පාරක් කියලා. රජුව තුන ඒ තාපසය තව තුන නිදහස් කරන්න. නිදහස් කරලා ගලවන්න බලන උඩ ගලවන්න. යාගේ ගලමු දෙවි මේ මාක බව තාපහම එනතත්. ඊට පස්සේ මම කරන්නේ අදෝ මාර්ගයේ ඇතුළේලා විදි බෙහෙත දෙමින්
යම් කිසි ආයුධයකින් කපලා කෑල්ල ඇතුලේ ඉන්නේ පුද්ගලයා අහකට ගත්තා කියන්නේ. හැබැයි ඒ හේතුවෙන් උරුම වලේ නෑ. ඔහුගේ කාලේ ආයුධයේ හේවිලා දිති වියදිනවා. ඒ කියන්නේ කර්ම හේවිලා දිනන. එතනින්ම යුද්ධ වෙලා ඉඳන් ගම ඉවර වුණා. අර උළු කෑල්ල පස්සේ වැස්ස ඇතුලේ තියෙනවා. හැබැයි උළු වැල්ල නෙමෙයි මලේ වෙන හේතුව. දැන් මෙන්න මෙහෙම යාක් තියෙනවා. කර්ම බලවේග බල දෙනකොට ඇදින බල දෙන ආකාරය. එන්නේ එහෙම ආදුවා හදාව කියන කතාවක් වගේ. කොයිතරම් හත්තිදාගෙන ඉඳලා දන්නේ නැහැ. ඔහොම කතාවක් තියෙනවා. මේලා ඒ වගේ දේවල් කියනවා. දීජාකාරින් අභිජින් කරන කර්ම උත්සාහ දෙන්න පුළුවන්. ඉතින් අනන්ත සංසාරේ අභිජින් කරගෙන ආව කොච්චර දිනවල කියලා අපි කියන්න බෑ. ඉතින් මේ ලෝකෙ ඉඳගෙන සැප හොයගෙන ඉන්නවා සුභති සම්පත් ගන්න හදනවා නම් මහ මුලාවක්. මෙච්චර දුක්ගලා කැටි කරන්න කවුරු වෙයි කියලා දින අපි කොයි මොහොතේ කර්ම විපාකයක් කරගලා ඉතින් අනන්ත දුකකට වැටෙන්න දිනවා කියලා දැන් නැතුව ඉන්න අපි. තවත් මේකට නිදුක් වෙලා නිරෝගී වෙලා සුවපත් වෙලා ඉඳගෙන සැප සම්පත් ඉඳ බලනවා නම් ඒ තරම් මුලාවක් නැහැ යදාස් දිනවා. මේ බලාපොරොත්තු වෙන්න ඕනේ හැම වෙලෙම අප්‍රමාදව ලැබਿੱත් මොහොතේ ප්‍රයෝජනට ගන්න මේ සතර අනාපත්‍ය දැනගෙන සියලු සත්‍යයට අප්‍රමාණ මෙච්චිද වලමින් අපි ආපු ගමනේ අහාරත්දී වැදලා තියෙන ලෝක චන්දරාගේ දුරිගලන විමුක්තිය ලබා ගන්න උත්සාහ කරන්නේ වෙන තැනක ඉල්ලන්නේ මේ ලෝකේ තව සැපක වෙලා ඉඳහඳුනන නම් ඒ තරම් මුලාවක් නෑ.